පළතුරු අතර සෞඛ්‍යමත් පළතුරක් ලෙස දෙලුම් හැඳින්විය හැකි. එය ජීවිතය රැක දෙන්න දෙවියන් දුන් තෑග්ගක් හැටියටයි ඇතමුන් හඳුන්වන්නේ. දෙලුම් වල ශරීරයට හිතකර සංයෝග රසක් අන්තර්ගතයි. එය ආහාරයට ගැනීමෙන් බොහෝමයක් රෝග වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. දෙලුම් විෂ විටමින් හා ඛනිජ ලවණ වලින් පොහසත් අතර ඖෂධීය ගුණයෙන් දනුණයි. හොඳින් පැසුණු දෙලුම් ගෙඩියේ මන්සලමය බීජ ලෙසම ආහාරයට ගත හැකි අතර නැතහොත් මන්සලේ මිරිකා රසවත් පළතුරු බීමක් ලෙසද සාදාගත හැකි. දෙලුම් වල ඖෂධීය ගුණගත හොත් දෙලුම් ගසේ සෑම කොටසක්ම පාහේ ඖෂධීය ගුණයෙන් අන්තර්ගතයි. දෙලුම් වල ඇති බැක්ටීරියා නාශක ගුණ නිසා ඇස් රෝග සඳහා දෙලුම් කොළ තම්බා එම වතුරෙන් ඇස්සේදීම හා තැවීම සිදු කරනු ලබයි. දෙලුම් වල ඇති විස්මිත ගුණය නම් ශරීරගත වූ මොහොතේ සිට අනෙක් කිසිම ජීවී ශෛලයකට හානි නොකර වෛරස් මර්ධනය කිරීමේ හැකියාවක් පැවතීමයි. මේ නිසාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී බොහෝ ප්‍රතිකාර සඳහා දෙලුම් ශාකයේ විවිධ කොටස් ප්‍රයෝජනයට ගැනේ. එමෙන්ම පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී වැදගත් ඖෂධයක් ලෙස දෙලුම් හැඳින්විය හැකියි. එමෙන්ම දෙලුම් ආහාරයට එක්කර ගැනීමෙන් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමටද හැකියාව තිබෙනවා. අධික රුධිර පීඩනය සඳහාත් ටයිප් 2 වර්ගයේ දියවැඩියාව පාලනය සඳහාත් හෘදයේ රෝග ඇති කරන නරක HDL කොලෙස්ටරෝල් අඩු කිරීමද මෙමගින් සිදු කරනවා. දෙලුම් ආහාරයට ගැනීමෙන් මතකය වර්ධනය වන අතර සිරුර වෙහෙසවා කටයුතු කිරීමේ හැකියාවද ඉහළ මට්ටමක තබනවා. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.